නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු ගුණමකකම කියන කෙලෙස්ය సంతානය තුලින් අනුසේ වශයෙන්ම දුරු කළ බැවින් අකුහන් නමින් හඳුන්වන, නිවන් මඟ දේශනා කර බැවින් අක්ඛාතාරෝ යනුවෙන් හඳුන්වන මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 80 වැනි භීමසේන ජාතක දේශනාව. යන්තේ පවිකත්තිතං පුරේ අතතේ පූතිගරා සජන්ති පච්චා උභායං න සමේති භීමසේන යුද්ධ කථාච ඉදංච තේ විහඤ්ඤන්ති. එම්භා භීමසේනය, ඔබ කලින් කළ ප්‍රකාශයයි දැන් ඔබේ ක්‍රියාවයි කිසි සමානකමක් නැහැ නොවේද? ඔබ කලින් මට ප්‍රකාශ කළේ ඔබ පමණක්ද එඩිතර, ඔබ පමණක්ද දක්ෂ, අපිත් දක්ෂයි අපිත් එඩිතරයි කියලා නොවේද? නමුත් දැන් මේ සතුත් රජතුමාගේ ඒ බෙරහඬින් බයටපත් වෙලා ඔබට මේ ඇතුපිටම මල පහ වුණා. එයින් මේ ඇතුපිටත් අපවිත්‍ර වුණා. ඉතින් ඔබගේ ඒ කලින් කළ කතාවයි දැන් මේ සිද්ධ වෙච්ච ක්‍රියාවයි කිසි සමානකමක් නැහැ නොවේද කියන එක තමයි මේ ගාථාවෙහි අර්ථය. ක්ලේශ සංග්‍රාමයෙන් පැරදලා ඉන්න සත්වයන්ට, ක්ලේශ සංග්‍රාමය නිසා අසරණව සිටින සත්වයන්ට ඒ ක්ලේශ සංග්‍රාමය ජයගන්නට මාර්ගය දේශනා කළ, ඒ ක්ලේශ සංග්‍රාමය ජයගන්න හැටි කියලා දෙන මේ ශ්‍රී සද්ධර්මය යමෙකුට ශ්‍රවණය කරන්නට ලැබෙනවා නම් ඔවුන් සැබවින්ම වාසනාවන්තයි. එසේ වූ වාසනාවන්ත පින්වත්නි, මේ ශ්‍රී සද්ධර්මය තුළින් ක්ලේශ සංග්‍රාමය, ජීවිතයේ පවතිනා වූ ප්‍රශ්න අඩුපාඩු දුරු කරගන්නට අවස්ථාව ලබා දෙන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වාසනාවන්ත පින්වත්නි, අපි දැන් මේ ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ භීමසේන ජාතක දේශනාව. අති උත්තම ජාතක පුත් වහන්සේගේ 80 වැනි ජාතක දේශනාව. අද සමාජයේ මේ පුරාජේරුව කියලා හඳුන්වන ඒ ක්‍රියාව, එහෙම නැත්නම් මේ ආත්ම වර්ණනාව බුද්ධිමත් අය විසින් ප්‍රශංසා කරන්නේ නැති ආත්ම වර්ණනාව කියන මේ ක්ලේශයට වසඟව සිටින, ඒ ක්ලේශයෙන් මිදීමට නොහැකිව සිටින සත්වයන්ට, ඒ ක්ලේශයෙන් මිදෙන්නට අවශ්‍ය සත්වයන්ට ඒ ක්ලේශයෙන් මිදීම පිණිස බොහෝ උපකාරී වන සැර බෙහෙතක් කියලා කියන්නට පුළුවන් මේ ජාතක දේශනාව. අපේ ජීවිත තුළට සමීප කරගන්න මේ අවස්ථාවේදී බොහොම හොඳින් සූදානම් වන්නට ඕනේ. බොහොම හොඳ අවධානයකින් මේ ජාතක දේශනාව අපි දැන් ශ්‍රවණය කරන්නට සූදානම් වන්නට ඕනේ. මේ ජාතක දේශනාවෙහි ගාථාව හා අර්ථය අපි තේරුම් ගත්තා. වචනාර්ථිම සහ බැලුවොත් යන්තේ පවිකත්ති තං පුරේ, ඒ කිව්වේ මොකද්ද? පෙරදී ඔබ විසින් ඔබ පමණක්ද පුරුෂය, මම යුද්ධ දක්ෂෙහි නොයෙම්දැයි කියා ආත්ම මරණාවක් එහෙම නැත්නම් අවමන් වචනයක් කියන ලදද? මේක එක් අවස්ථාවක්. අතතේ පූති ගරා සජන්ති පච්චාති, මේ අපිරිසුදු වූ ස්වභාවය නිසාත් වැගිරෙන ස්වභාවය නිසාත් පූතිගර කියන නාමය ලැබුවා වූ සිරුරු මල, ඒ කියන්නේ මේ අසුචි දහර දැන් ඔබගෙන් පිට වෙනවා. පච්චති, ඉතින් පෙරදී කළ ආත්ම වර්ණණයට පසු කාලයේ හේවත් දැන් මේ යුද බිමෙහි කියන අර්ථය උභයන් නසමේති බිහිමසේන, බිමසේනය දැන් මේ අවස්ථා දෙක ගැලපෙන්නේ නැහැ, සම නැහැ. ඒ කුමක්ද? යුද්ධ කතාච ඉදංචතේ විහඤ්ඤන්ති, යන්නේ පෙර කළ යුද්ධ කතාවද දැන් ඔබගේ පෙළීමද ක්ලාන්තයද ඇත් පිට දූෂණය කිරීමද ආදිය ඒ පීඩාව කියන අර්ථය. පින්වතුනි, මෙහෙමයි මේ වචනවල අර්ථ හැටියට අපට මේ අටුවා තුළින් දැක් ගන්නට තියෙන්නේ.
ඉතින් මේ විදිහට වචනවල අර්ථ දැනගැනීම අපට බොහොම උපකාරී වෙනවා. නමුත් මේ වචනවලින් කියවෙච්ච දේ හරියට තේරුම් ගන්න නම් ජාතක දේශනාවේ ඒ සඳහන් වෙන කතා පුවත් දෙක අපි දැනගන්නට ඕනේ. එතකොට තමයි මේ කිවි මොකද්ද, මේ ප්‍රකාශනයේ මොකද්ද කියලා හරියට වැටෙන්නේ. පින්වතුනි, මේ ජාතක දේශනාව භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින සමයෙහි කළ දේශනාවක්. ඒ සමයෙහි පින්වත්නි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. මේ භික්ෂුව බොහොම ආත්ම වර්ණාවෙන් යුක්තයි. මං කලින් සඳහන් කළා වගේ අපි කියන්නේ මේ පුරාජේරු කියන ගතියෙන් යුක්තයි. නිතරම ඒ තමන්ගේ කොළය ගෝත්‍රයේ උසස් කොට අනිත් අය බහත් කොට සලකනවා. ඒ කියන්නේ මේ භික්ෂුව නිතර ප්‍රකාශ කරනවා අපේ නෑය බොහොම පෝසත්, අපි ඉන්න පැත්ත බොහොම පෝසත්, අපේ ගම්පලාතේ අය බොහොම හොඳ කුලවත් අය, අපේ කුලයට සමාන කුලයක් නැහැ, කිසිදු කුලයක් අපේ කුලයට අපේ ගෝත්‍රයට සමාන නැහැ. ඉතින් මේ කුලගොත් අතින් තමන් උසස් කොට දක්වනවා. එහෙදී අපි ආහාරයට ගත්තේ බොහොම ප්‍රණීත භෝජන, ඇන්දේ සිනිදු වස්ත්‍ර. නමුත් මෙහිදී අපට ඒවා ලැබෙන්නේ නැහැ. බොහොම ගොරෝසු ආහාර, බොහොම ගොරෝසු සිවුරු තමයි පොරවන්නට වෙන්නේ. මේ ආහාර, මේ වස්ත්‍ර මොනවද? අපි ඒ ගෙවල් වලදී අනුභව කරපු ආහාර, ඒ වගේම ගෙවල් වලදී පෙරව වස්ත්‍රනේ වස්ත්‍ර කියන්නේ. ඉතින් මේ විදිහට තමන්ගේ ගම්පලාත, ඒ තමන් පිළිබඳ කීවෙන දේවල් බොහොම උසස් කරලා සලකන ස්වභාවයක් මේ භික්ෂුන් වහන්සේ තුළ තිබුණා. ඉතින් මේ කියන නිසාම එක් භික්ෂුවක් මේ චාරිකාවේ හැසිරෙන අතරතුර මේ භික්ෂුවගේ ඒ තොරතුරු විමසා බැලුවා. නමුත් පින්වතුනි, ඒක එහෙම නැහැ. ඒ භික්ෂුන් වහන්සේගේ ගම්පලාතේ කුලය ගෝත්‍රය ඒ කියපු තරම් උසස් නැහැ. සාමාන්‍යයෙන් ඒ කියපු තොරතුරු වලට බොහොම වෙනස් තොරතුරු තමයි මේ භික්ෂුන් වහන්සේට දැක් ගන්න ලැබුණේ. ඉතින් ඒ භික්ෂුව ජේතවනාරාමයට වැඩම කරලා මේ බව මේ භික්ෂුන් වහන්සේලාට සැලකනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා අතර මේ කතාව ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ ධම්සභා මණ්ඩපයට රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා එක් අවස්ථාවකදී මේ ගැන කතා වෙනවා. බලන්න ඇවැත්නි, මේ වගේ උත්තම බුද්ධ ශාසනයක පැවිදි වෙලා සියලු කෙලෙස් දුරු කරන්නට ඕන, නිවන් මාර්ගයේ ගමන් කරන්නට ඕන මේ පැවිදි බවට පත් වෙලා මේ විදිහේ ක්‍රියාවක් කරනවානේ. මේ විදිහට අකප ඒ වගේ මනුසුදුසු ක්‍රියාවක් මේ භික්ෂු විසින් කරනවානේ කියලා කතාවෙමින් ඉන්න මොහොතේ බුදු පියාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වැඩම කරලා මේ භික්ෂුන් වහන්සේලාගේ කතාව දැනගෙන මේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා, මහණෙනි, මේ භික්ෂුව දැන් විතරක් නෙමෙයි, ඉස්සරත් ওই විදිහටම කරා කියලා. භික්ෂුන් වහන්සේලාගේ ආරාධනාව පරිදි බුදු පියාණන් වහන්සේ හිදී මේ ලස්සන අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍යය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ එක්තරා නියම් ගමක උසස් බමුණු කුලයක ඉපිදිලා සුදුසු කාලේ තක්ෂලා නුවරට ගිහිල්ලා සියලුම ශිල්ප ශාස්ත්‍ර විද්‍යාදී ඉගෙනගෙන, ඒ කියන්නේ මේ ත්‍රිවේදය, අටලොස් විද්‍යා, මේ සියල්ලක්ම ඉගෙනගෙන බොහොම දක්ෂ බවට පත් වෙනවා. විශේෂයෙන් මේ දුන ශිල්පයේ විශේෂයෙන් දක්ෂයි. ඒක නිසා කවුරුද දන්නේ, දනුග්ගහ පඬිතුමා, ඒ කියන්නේ මේ චුල්ල දනුග්ගහ පඬිතුමා කියලා තමයි කවුරුද දන්නේ. ඉතින් මේ සියලු ශිල්ප ශාස්ත්‍රාදිය හදාරා අවසන් කරපු මේ චුල්ල දනුග්ගහ පඬිතුමා කල්පනා කරන දැන් මේ ඉගෙනගත් දෙයින් සේවයක් කරන්නට ඕනේ. යම්කිසි කෙනෙක්ට සේවය කරමින් ඔහු යටතේ ඉඳමින් ජීවත් වෙන්න ඕනේ කියලා කල්පනා කරන මේ චුල්ල දනුග්ගහ පඬිතුමා තක්ෂලාවෙන් නික්මිලා ඒ සේවය සලස්සන්න කෙනෙක් සොයමින් හැසිරෙනවා. මේ විදිහට හැසිරෙමින් මහින්සාස කියන රටට පැමිණෙන මේ චුල්ල දනුග්ගහ පඬිතුමා නැවතත් කල්පනා කරනවා, මම කොච්චර දක්ෂ කෙනෙක් වුණත් මම බොහොම මිටි, ඒ වගේම මගේ පිටත් බොහොම කුදුයි. ඉතින් මං දැක ගමන් කෙනෙක් හිතන්නේ නැහැ මහට මේ වගේ දක්ෂතාවයක් තිබෙනවා කියලා. ඒක නිසා මට අවශ්‍ය වැටුප එහෙමත් ලබා ගන්නට බැරි වෙනවා. ඒ නිසා මේකට මොකද්ද මං කරන උපක්‍රමය කියලා කල්පනා කරන මේ චුල්ල දනුග්ගහ පඬිතුමා උපක්‍රමයක් විදිහට මෙන්න මේ විදිහේ තීරණයකට එළඹෙනවා.
මොකද්ද උස මහත? ඒ කියන්නේ දුටුපමණින් මේ පුජ්‍යලයාට බොහොම දක්ෂතාවයක් ඇති කියලා හැඟීමක් ඇති වෙන අන්දමේ පෙනුමක් ඇති පුජ්‍යලයන් ඉන්නවනේ. අන්න ඒ වගේ කෙනෙක් හොයාගෙන ඔහු ලවා යම්කිසි රජ කෙනෙක්ගෙන් ඒ සේවය ලබාගෙන ඔහුට පැමිණෙන වැඩ කරලා ජීවත් වෙනවා කියලා කල්පනා කරලා ඒ විදිහේ පුරුෂයෙක් හොයමින් දැන් මේ සැරිසරනවා. ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේට දවසක් දැක් ගන්න ලැබෙනවා බොහොම උස මහත් දේහයක් තියෙන එක්තරා නූල් කටින මිනිසෙක්. ඉතින් බෝධිසත්වයන් වහන්සේ මේ නූල් කටින මිනිසයාට ගිහිල්ලා ප්‍රකාශ කරනවා, මිත්‍රය, ඇයි ඔබ ওই විදිහේ රස්සාවක් කරන්නේ? ඔබට හොඳ ආරෝහ පරිණාහ දේහයක් තියෙනවා. ඉතින් ওই විදිහට දුකසේ ජීවත් වෙන්න ඕනද? මොහු කියනවා, ස්වාමීනි, මට ජීවත් වෙන්න මෙතින් වෙන ක්‍රමයක් නැහැ. නැත්නම් ඉතින් මාත් කැමති බොහොම සූපාසු ආකාරයක ජීවත් වෙන්න. බොහොම හොඳ පඩියක් ඇතුව ජීවත් වෙන්න. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ කියනවා, මම මේ තක්ෂලා නුවර ඉඳලා මේ ශිල්ප හදාරලා එන ගමන් දුන ශිල්පයේ මන් තරම් දක්ෂ කෙනෙක් නැහැ. මම බොහෝ ශිල්ප ඉගෙන ගත්තා, පරදරයට ඉගෙන ගත්තා. ඉතින් මට ඕනේ යම් කිසි රජ කෙනෙක්ට සේවය කරන්න. නමුත් මේ රජවරු මාගේ ශාරීරිය දැක්ක ගමන්ම මාව ඒ සේවයට බඳව ගන්න නැති වෙනවා. ඒ නිසා මම යෝජනාවක් කරනවා. මං යම් කිසි රජ කෙනෙක්ට සේවය කරන්න. නමුත් ඔබ ඒ රජතුමා හමුවේදී ඔබ සේවයේ සලස්වන විදිහට රජතුමාගේ සේවයට බැඳෙන්න. ඔබට පැමිණෙන වැඩ මං කරන්නම්. එහෙම කරොත් අපි දෙන්නටම සුවසේ ජීවත් වෙන්න පුළුවන් කියලා මේ චුල්ලදනුග්ගහ පඬිතුමා මේ භීමසේන කියන පුරුෂයාට මතක් කරනවා. ඉතින් මේ භීමසේනත් මේකට කැමති වෙනවා. පින්වදනේ, දැන් කතාවට දෙන්නම එකඟයි. මේ විදිහට කතා කරගත්ත මේ චුල්ලදනුග්ගහ පඬිතුමා හා භීමසේන කියන මේ පුරුෂයා බරණැස් නුවරට ගිහිල්ලා බ්‍රහ්මදත්ත රජතුමා මුණ ගැහිමේ අදහසින් දැන් මේ රජමාලිකාව ඉදිරියට වෙ ඉඳලා පණිවිඩයක් යවනවා. ඉතින් බරණැස් රජතුමත් මේ දෙන්න කැඳවනවා. කැඳවලා අහනවා, කුමකටද ආවේ? ඒ වෙලාවේ මේ භීමසේන බරණැස් රජතුමාට ප්‍රකාශ කරනවා, රජතුමනි, මේ මුළු දමදියම මට සමාන දුනුවායෙක් නැහැ. ඉතින් මං ආයේ ඔබතුමාට සේවය කරන්න, කැමති නම් මාගේ සේවය ලබා ගන්න. ඒ වෙලාවේ පින්වත් මේ බරණැස් රජතුමා අහනවා, කොයි තරමේ වැටුපක් ලැබුණොත්ද මට සේවය කරන්නේ? ඉතින් මොහු ප්‍රකාශ කරනවා, අඩ මාසකට, ඒ කියන්නේ මේ මාස භාගයකට දවස් 15කට කහවණ 1000ක් ලැබෙන්න ඕනේ. එහෙම ලැබුණොත් මම සේවය කරනවා. ඉතින් බරණැස් රජතුමාත් එකඟ වෙනවා. ඉතින් අහන ඔය ළඟ ඉන්න කුඩා පුරුෂයා කවුද? භීමසේන ප්‍රකාශ කරනවා, රජතුමනි, මගේ සේවකයා කියලා. දැන් සියලු කරුණු හරි. දැන් මේ විදිහට කාලයක් ගත වෙනවා. ඔය සමෙහි පින්වත්නි, මේ බරණැස් රාජ්‍යයේ එක්තරා මේ ව්‍යාග්‍රේ මාර්ගය යන මිනිසුන්ව ආහාරයට ගන්න පුරුදු වෙලා හිටියා. මිනිසුන්ට මේ ව්‍යාග්‍රයා බොහොම කරදරයක්. ඉතින් රජතුමාට පැමිණිලි කරා, රජතුමනි, මේ ව්‍යාග්‍රයාගෙන් අපට බොහොම කරදරයි. මේ ව්‍යාග්‍රයාගේ කරදරයෙන් අපි මුදවලා දෙන්න කියලා. ඉතින් රජතුමා මේ භීමසේනව කැඳවලා අහනවා, මේ ව්‍යාග්‍රයාව පාලනය කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ ව්‍යාග්‍රයාව විනාශ කරන්න පුළුවන්ද? මේ කරදරේ නැති කරන්න පුළුවන්ද? ඉතින් මේ භීමසේන ප්‍රකාශ කරනවා, රජතුමනි, එහෙම බැයි නම් මම මේ දුන ශිල්ප ඉගෙන ගන්නවද? මේ විදිහට ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නවද? නැත්නම් මේ රාජසේවයට බැඳෙනවද? මට පුළුවන් රජතුමනි කියලා ඒ රජතුමා විසින් ඒ කරන නියෝගය මොහු පිළිගන්නවා. පින්වතුනි, ඉතින් රජතුමත් ඔහුට අවශ්‍ය වැටුපාදිය දීලා මොහු පිටත් කරනවා. ඉතින් මේ භීමසේන විසින් ඒ චුල්ලදනුග්ගහ පඬිතුමාට මේ කාරණය දැනුම් දුන්නට පස්සේ චුල්ලදනුග්ගහ පඬිතුමා මොහුට ප්‍රකාශ කරනවා, ඔව් හොඳයි, ඔබ එක බාරගත් එක, එහෙනම් ඒ වැඩේ කරන්න. ඉතින් භීමසේන අහනවා, ඔබ එන්නේ නැද්ද? නෑ, මං එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම උපායක් කියන්නම් ඔබට. ඒ උපායෙන් ඔබට පුළුවන් මේ සදාව පාලනය කරන්න. මොකද්ද උපාය? ඔබ ඒ ව්‍යාග්‍රයා ගැවසෙන ජනපදයට යන්න. ගිහිල්ලා 1000ක් විතර මේ දුනුවාදිය සකස් කරගෙන ඒ මිනිස්සු සමගම කැලේට යන්න ඕන ව්‍යාග්‍රය අල්ලන්න. ඉතින් එහෙම කැලේට ගිහිල්ලා ඔබ පඳුරකට මුවා වෙලා කාලය ගත කරන්න. ඉතින් මිනිස්සු කොහොම හරි ව්‍යාග්‍රයාව අල්ලලා අනිවාර්යෙන් මරණයට පත් කරනවා. ඉතින් මරණයට පත් කරාට පස්සේ
ඔබ වැලක් කඩාගෙන ඒ ව්‍යාග්‍රයා ළඟට යන්න. ව්‍යාග්‍රයා ළඟට ගිහිල්ලා මේ පිරිසට ප්‍රකාශ කරන්න රජතුමා මට කිව්වේ පණ පිටින් අල්ලගෙන එන්න කියලා. ඉතින් මම මේ වැලක් කඩාගෙන ආවේ මේ සතා බැඳගෙන යන්න. කවුද මේ සතා මරණයට පත් කරේ? එහෙම කිව්වා මේ කවුරුත් බයට පත් වෙනවා. අනේ රජතුමාට ප්‍රකාශ කරන්න එපා කියලා ඔබට ධනයක් දෙනවා. ඉතින් රජතුමාට මේ ව්‍යාග්‍රයාගේ සිරුර ඉදිරිපත් කරාම රජතුමාගෙනුත් ඔබට ධනෙ ලැබෙනවා. ඉතින් මේ විදිහට උපාය කියලා දීලා පිටත් කරනවා. තිංගතුනි ඒ බෝධිසත්වයන් වහන්සේගේ උපාය පරිදි ඒ සියලු කටයුතු සාර්ථක ලෙස සිද්ධ වෙනවා. අන්තිමේදී ව්‍යාග්‍රයා මරණයට පත් කරනවා මිනිසුන් විසින්. අන්තිමේදී මිනිසුන් විසිනුත් ඔබට ධනෙ දෙනවා. ඒ ව්‍යාග්‍රයා මරණයට පත් කරලා ඒ ජනපදයේ ඇතිවෙච්ච ඒ කලබලයේ සංසිඳවපු නිසා රජතුමාගෙන බොහොම ධන දාන්නේ ලැබෙනවා. පින්වතින් ওই විදිහටම තවත් ජනපදයක ඔය ආකාරයෙන්ම කුළුමීමෙක්ගෙනුත් කරදරයක් සිද්ධ වෙනවා. ඉතින් පින්වතුනේ ඒ කාරණාවේදීත් බෝධිසත්වයන් වහන්සේගේ අණ පරිදි අර ව්‍යාග්‍රයා ඝාතනය කරපු විදිහටම මේ කුළුමීමත් පාලනය කරලා ඝාතනය කරලා රජතුමාට ඉදිරිපත් කරලා ඒ මහජනයාගෙන රජතුමාගෙන් කියන මේ දෙපැත්තෙන් හොට ධනෙ ලැබෙනවා. දැන් කාලයක් මේ විදිහට ගත වෙනවා. මේ බිහිමසේන කියන කෙනාට දැන් බොහොම ධන දාන්නේ තියෙනවා. ඉතුරු කරගත් ධනයක් තියෙනවා. ඒ නිසා දැන් මොහු කාටවත් අතපාර නැතුව බොහොම හොඳට ජීවත් වෙනවා. තින්නතනේ දැන් මේ ආකාරයේ සුවපහසුට ජීවත් වෙන මේ බිහිමසේනට ටික කාලයක් යනකොට ඒ සුවපහසුකම් ආදී කටයුතු නිසා මේ චුල්ල ධනුග්ගහ පඬිතුමාගේ උපකාර අමතක වෙනවා. ධනෙන් මත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ චුල්ල ධනුග්ගහ පඬිතුමා කියන දේ අහන්න ඇති බවට ඔහුපත් වෙනවා. මොන හරි දෙයක් කියවහම ඒක පිළිගන්නේ නැතුව ඒකට වෙන දෙයක් කියනවා. මොහු කරන්නේ බෝසතාණන් වහන්සේට ආඥා කරන එක. මම ඔබ නිසා ජීවත් වෙනවා නෙවෙයිනේ. පුරුෂයෙක් කියන්නේ ඔබට පමණක්ද? මටත් පුළුවන්. මේ ආකාරයෙන් ප්‍රකාශ කරන தත්ත්වයට ඔහු පෙළඹෙනවා. ඔය සමිහි පින්වත්නි එක් බලවත් රජ කෙනෙක් මේ බර්ණස් නුවර වට කරලා බර්ණස් රජතුමාට හසුම් පත්‍යවනවා. එක්ක රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධ කරන්න. බර්ණස් රජතුමාත් මේ බීමසේනව කැඳවලා ඒ යුද්ධ සන්නා ආදීන් මොහ සරසවලා ඇත පිට නම් වල යුද්ධය පිණිස යුද භූමියට මොහු යවනවා. දැන් පින්වතුනි රජතුමාගේ අණ පරිදි බීමසේනට යුද්ධ භූමියට යන්න සිද්ධ වෙනවා. නමුත් මේ බීමසේන කියන බොහොම බියගුළු පුරුෂයෙක් නිසා ඊටාම බෙහෙටපත් වෙලා ඉන්නේ. බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා මේ බියගුළු පුරුෂයා ওই විදිහට යුද්ධ භූමියට ගියොත් එහෙම අනිවාර්යෙන් මරණයට පත් වෙනවා. බයටම ඇතු පිටින් වැටලා පවා මේ යන්න පුළුවන්. ඒ නිසා මම මොහු සමග යන්න ඕනේ කියලා තා පිටට නැගලා ලණුවක් අරගෙන මේ බීමසේන තමන්ගේ සිරුරට තියලා ගැට ගහ ගන්නවා. මොකද මේ බිය නිසා මොහු ඇදගෙන හිටින්නත් පුළුවන් නිසා. එහෙම ගැට ගහගෙන ඉන්න වෙලාවේ සතුරු රජතුමාගේ මේ යුද්ධ බෙරහඬ දැන් ඇහෙන්න පටන් ගන්නවා. තින්ගුතුන මේ සතුරු රජතුමාගේ යුද බෙරහඬ ඇහෙනකොට ඒ යුද සෙනග දකිනකොට මේ බීමසේනට ඇතපිටම මල පහ වෙනවා. ඉතින් ඔය වෙලාව තමයි අර චුල්ල ධනුග්ගහ පඬිතුමා මේ මුලින් ඒ ප්‍රකාශ කරපු ගාථා ප්‍රකාශ කරන්නේ. ඒ අර්ථය නැවත සිහිපත් කරගත්තොත් බීමසේන ඔබ මේ කලින් කියපු දේ දැන් කියපු දේ සමාන නැහැ. ඔබ කලින් කිව්ව ඔබට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක. නමුත් දැන් ඔබ මේ ඇතා පිට ජරා කරලා මේ ඇතුත් අපවිත්‍ර කරා. ඉතින් ওই විදිහට ඒ කරන ප්‍රකාශය තමයි පින්වතුනි මේ ජාතක දේශනාවේ මාතෘකාව වුණේ. බෝධිසත්වයන් වහන්සේත් මේ බීමසේනව ඇතා පිටින් බිමට බස්සවලා ඒ ශරීරය පිරිසුදු කරගන්න කටයුතු කරගන්න කියලා ප්‍රකාශ කරලා මොහො පිටත් කරලා කල්පනා කරනවා අද මම ප්‍රසිද්ධ වෙන්නට ඕනේ. මේ විදිහට බීමසේනව පිටත් කරලා යාපු චුල්ල ධනුග්ගහ පඬිතුමා මහත් හඬින් හඬ නගලා සතුරු රජතුමා බියටපත් කරමින් ඒ සෙනඟ අතරට වැදිලා මේ සතුරු රජතුමාව ජීවග්‍රාහයෙන් අල්ලගෙන බර්ණස් රජතුමාට ඉදිරිපත් කරනවා. බර්ණස් රජතුමා තේරුම් ගන්නවා මේ සියලු තතු. ඒ කියන්නේ මේ යුද්ධය ජයගන්නට උපකාර වුණේ චුල්ල ධනුග්ගහ පඬිතුමා. මේ චුල්ල ධනුග්ගහ පඬිතුමා තමයි සැබෑ දක්ෂයා කියන මේ සියලු කාරණා අවබෝධ කරගන්න බර්ණස් රජතුමා. චුල්ල ධනුග්ගහ පඬිතුමාට බොහොම වස්තු සම්පත් දෙනවා. එතන් පටන් මේ චුල්ල ධනුග්ගහ පඬිතුමා මුළු දඹදිවම පින්වතුනි ප්‍රසිද්ධ වෙනවා. මේ ආකාරයෙන් නියම දක්ෂයා
නියම වීරයා කියලා කවුරුත් මේ චුල්ලදනුග්ගහ පඬිතුමාව හඳුනගත්තට පස්සේ චුල්ලදනුග්ගහ පඬිතුමත් අර භීමසේන කියන පුරුෂයා කැඳවලා ඔහුට ජීවත් වීමට තරම් අවශ්‍ය ධනයක් දීලා ඔහුව පිටත් කර හරිනවා. ඉතින් ওই විදිහට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරමින් ධම්සභා මණ්ඩපයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේට මතක් කරනවා, මහණෙනි, ওই භික්ෂුව දැන් විතරක් නෙමෙයි අතීතෙත් එහෙම කරා. එසා මේ ඒ භීමසේන වෙලා ඒ පුරාජීරු ප්‍රකාශ කරේ. එහෙම නැත්නම් ආත්ම වර්ණා කරේ මේ භික්ෂුන් වහන්සේ. එසා මේ ඒ චුල්ලදනුග්ගහ පඬිතුමා වෙලා සසුර රජතුමා බියටපත් කරමින් ජීවග්‍රහයෙන් අල්ලගත්තේ. ඒ විදිහේ දක්ෂකම් වලින් යුක්ත වූයේ චුල්ලදනුග්ගහ වශයෙන් මුළු දඹදිවම ප්‍රසිද්ධ වුණේ මේ දැන් බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ ඒ තමන් වහන්සේ දක්වා වදාරනවා. පින්වතුනි, මේ විදිහට පූර්වාපර සන්ධි ගලපමින් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිම කරනවා. පින්වතුනි, සක්ලේශේ හිත්තල ඇතේන හිස් ආත්ම වර්ණා කියන මේ කෙලෙසය අපගේ හිත්වල ඇති වෙච්ච වෙලාවට මේ ජාතක දේශනාව ඒ ආත්ම වර්ණා කියන කෙලෙසය දුරු කරගන්නට ලැබෙන මහත් වූ ඖෂධයක්.